ශ්‍රේෂ්ඨාධිකරණය 25 වෙනිදා ජූලි මාසයේ පොලිස්පතිතුමාගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කළා තිබෙනවා. මේ පිළිබඳ යලි අහන්නට දිනය නොවැම්බර් මාසයේ 11 වෙනිදාට නියම කළා තියෙනවා. මුළු රටම දන්නවා නොවැම්බර් මාසයේ 11 වෙනිදා වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති වර්ණය පවත්වලා හමාරයි නව ජනාධිපතිවරයාට දිවුරුම් දෙන අවස්ථාවට පැමිණෙනවා. වැඩ බලන පොලිස්පතිවරයෙකුට පත් කිරීම සඳහා ජනාධිපති වරයාට පවතින නීතිය තුළ ප්‍රතිපාදන නොමැත. කියවා බලන්න පොලිස් ආඥා පනත. පොලිස්පතිවරයෙක්ට එහෙම හදිසියේ කණෙන් අල්ලා දුට්ට දාන්න බෑ. ජනාධිපතිවරයාට මෙලෙස වැඩ බලන පත්වීමක්ද කළ නොහැකි. තවමත් පොලිස්පති ධූරය දරන්නේ හිටපු පොලිස්පති. ධූරය හිස්වෙලා නෑ. අපේ රාජ්‍යයේ ප්‍රධාන නිලතල හැල්ලුවට ලක් කිරීමේ භයානක උත්සාහයක සමහර දේශපාලඥයන් යෙදිලා තිබෙනවා. පොලිස්පතිවරයා පිළිබඳ ව්‍යවස්ථාදායක සභාව දුන් තීරණය හාස්‍යයට ලක් කරමින් ඔබතුමා යවන ලද ලිපිය ජනාධිපතිවරයාට හාස්‍යයට ලක් කරන පිරිස් බවට මේ අය පත් වෙලා තියෙනවා. ඒ ගැන කනගාටුයි. ඒ නිසා ගරු කතානායකතුමනි, මැතිවරණය සම්බන්ධයෙන් කැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. අප පොලිස්පති සම්බන්ධව සුප්‍රීම මුසාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ නොවැම්බර් 11 වෙනිදා දක්වා වැඩ අතීතව ඇති නියෝගය බලරහිත කළ යුතුයයි ගරු කතානායකතුමා හා නැවතත් මේ උත්තරීතර පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරමින්. දැන් අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නු පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ඇවිල්ලා පොලිසිය පාලනය කරන එක සම්පූර්ණයෙන්ම වැරදි. අද මේ පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා තියෙන්නේ. ශෝක යෝජනා තියෙන වෙලාවේ මට පේන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ශෝක යෝජනාව දැන් කියන්න කරන්න වෙලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. ගරු අගමැතිතුමාට කියන්න කැමතියි. රමිත බණ්ඩාර තෙන්න කොන් මැතිතුමන්. එමෙතුමාට මම බාධා කරන්න එපා. විපක්ෂ නායකතුමා වැරදි ප්‍රකාශයක් කරා. පොලිස්පතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් ඇඳුමෙන් ගිහිල්ලා කටයුතු කරනවා කියලා. ආරක්ෂක අමාත්‍යාංශයට පොලිස්පතිතුමා කිසිම වෙලාවක පැමිණිලා නැහැ. සිවිල් ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ. නිල ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ. මේක සම්පූර්ණ වැරදි. ඉතින් මෙහෙමයි, වස්ත්‍රයක් නැතුව ආවද දන්නේ නැහැ. රාජකීය විද්‍යාලයේ දරුවෝ 120 ඉදිරිපිට මේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා මොකද කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වළඳුනහල්ලු. මේගොල්ලන්ට උවමනාවකුත් නැහැ, මොලයකුත් නැහැ. මේක තේරුම් ගන්න. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උල්ලංඝනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන් මම කියන්න කැමතියි, කරුණා කරලා ඔබ දේශපාලන දිහා බලන්න එපා. දේශපාලන නායකයෝ දිහා බලන්න එපා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. රටේ උත්තරීතර නීතිය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තහනම් නියෝගය, ඒකට කරුකරන්න. රාජකීය ආදි ශිෂ්‍ය උල්ලංඝනය කරා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව. මොන ලැජ්ජ නැති වැඩක්ද? එහෙමනම් දැන් ව්‍යවස්ථාදායක සභාවට මම ඊයේ කිව්වා මේ ප්‍රශ්නේ නැවත ඔබතුමාට යොමු කරන්න ඕනේ. ව්‍යවස්ථාදායක සභාව කැඳවීම හෝ නොකිරීම හෝ මේ දුරේ හිස්වලාද කියන එක තීන්දුව කරන්න ඕනේ. හිස්වලා නම් වැඩවලන කෙනෙක් පත් කරන්න පුළුවන්. හිස්වලා නැත්තම් පත් කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ එනවා. හිස් කරනවා නම් කොහොමද හිස් කරන්නේ? දරු මන්ත්‍රීතුමනි, ඇමතිවරු රට ගියම පත් කරන විදිය කොහෙවත් ව්‍යවස්ථාවක නැහැ. හැබැයි මේක මේ ආණ්ඩු ව්‍යවස්ථාවේ තියෙන ඔබතුමා බලන්න හත ආව පරිච්ඡේදයේ ෂෙඩියුල්ස් ටික පත් කිරීම ගන්න හැටි ඉවත් කරන්න හැටි. ඒක ප්‍රොසීජර් එකක්. මේ අය කියනවා ඔබතුමා ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හැටි ඉන්නකොට පොලිස්පතිතුමා පත් කෙරුවා කියලා. දැන් කවුන්සිල් එක ඇතුලේ දේශබද්දුව පත් කෙරුවේ. දේශබද්දුව පත් කෙරුවේ රැස්වීම අවසන් වෙලා ජනාධිපතිවරයා. ඒකයි ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ. ඒක තමයි වැරද්ද. නෑ. ඔබතුමා ඒ සියලු කටයුතු කරන්න තිබ්බේ කවුන්සිල් එක ඇතුලේ. කිරියල්ල මැතිතුමා, මට ඔබතුමා කියන්නේ ව්‍යවස්ථාවේ කොතනද ඕක තියෙන්නේ කියලා. මම ඔබතුමාට කියනවා. ඔය කාරණේ ව්‍යවස්ථාවේ කියන්නේ ඔබතුමා මෙතන ශ්‍රේෂ්ඨාධිකරණය ඔබතුමා විරුද්ධව පරිශීලනය කරනවා. කොතන තියෙන්නේ? නඩු තීන්දුව දිනනවා. කියවන්න. තියෙන්නේ. නෑ, ව්‍යවස්ථාවේ කියන්නේ. ව්‍යවස්ථාව හරියට කියවලා එන්න. හරියට කියවලා එන්න. ඔබතුමා කියන්න මගේ ලියුමේ කොතනක හරි ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා තියෙනවා නම් හරි කොතනද කියලා කියන්න මට. ඔබතුමා ආපෝ දායිදලා ස්ථාවරියෝග සියල්ල ව්‍යවස්ථාව කියවලා එන්න. හැබැයි උල්ලංඝනය ව්‍යවස්ථාව කියවලා එන්න. හැබැයි මිනිත්තුෙම උල්ලංඝනය කියලා තියෙන්නේ කියලා. මම ව්‍යවස්ථාවෙන් පිට දශමයක්වත් ගිහිල්ලා නැහැ. ජනාධිපතිතුමන්ගේ පන්ති මිත්‍රයා මෙතනට ඇවිල්ලා ජනාධිපති පුටුවේ ඉඳගෙන වෙනත් තර්කයක් නැගුවා ඊට පෙර. මොකද මේ ඔබතුමා අද නගන තර්කය ඇවිල්ලා මේ ව්‍යවස්ථාදායක සභාව ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ කොටසක් කියලා. නමුත් ජනාධිපතිතුමන් එදා ඇවිල්ලා ඒක පරස්පර
තවත් තර්කයක් නැගුවා. ඒක තමයි ඒක විධායකයේ කොටසක්. ඕනම වෙලාවට මේක හරව හරව මෙහෙම අර්ථ නිරූපණය කරන එක නවත්ත ගන්න ඕනේ. මේ ජනාධිපතිතුමා අපේක්ෂකයෙක් හැටියට Tamanට ඕන පොලිස්පතිවරයෙක් තියාගෙන ඕනෑම ජඩකමක් කරන්න ඔබතුමා ඉද දෙන්න එපා. අර කතා නෑක තමයි විවාදයක් නෑ විවාදේ ඉල්ලන්නේ නැත්තම් ඔබතුමාගේ ස්ථාවරය ප්‍රකාශ කරන්න. හරි. මේ ප්‍රශ්නෙන් ජනාධිපතිවරයාට පැන යන්න බෑ. ඔහු අදටත් ජනාධිපති. අපේක්ෂකෙක් වුණයි කියලා ඔහුගේ වගකීම් නතර කරන්න බෑ. මේ ඔක්කොම හදන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් කරන්න. ජනාධිපතිවරයාට ඕක කරන්න බැරි නම් එයාට ඉල්ලස්සෙන්න කියන්න. හරි හරි. කොමිෂන්. ජනාධිපති ගම ඉල්ලස්සෙන්න කියන්න. එතකොට වැඩ බලන ජනාධිපතිට පුළුවන් රටේ නීතියට අනුව වැඩ කටයුතු කරන්න. නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ වගේ මේ යන යකා කොරහත් අරගෙන යනවා වගේ වැඩක් මේක. එතුමා කිව්වා පොලිස්පති ධූරය හිස් වෙලා නැහැයි කියලා. මෙවැනිම තත්වයක් අපිට ඉතිහාසයේ තිබුණා. පූජිත් ජයසුන්දර මැතිතුමාව අනිවාර්ය නිවාඩු ඇරියා. මොකද්ද වුනේ? ඒත් පොලිස්පති ධූරය හිස් වෙලා නැහැ. එතකොට කවුද සීඩී වික්‍රමාර්ථ මහත්තයාව පත් කරේ? එතකොට සීඩී වික්‍රමාර්ථ මහත්තයාව පත් කරා. පත් කළා එයා වැඩ බලාගෙන ගියා. හරිද? පොලිස්පති ධූරය මේ හිස් වෙලා තිබුණ නැහැ එතකොට. එහෙනම් ඒකත් ඔය තර්කයක් මෙතෙන් අදාළයි. ජනාධිපතිවරයා විදියට තමන්ගේ යුතුකම් කොටස කරන්න බැරි නම් එතුමා ආසිම් ටු ස්ටෙප් ඩවුන් ඇන් ආස් ආස් ද ප්‍රයිම් මිනිස්ටර් ටු ලුක් අවුට් ද බවස් ඔෆ් ද ප්‍රෙසිඩන්ට්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.